මේ ඉන්න නන්ද සිරි 69 ලක්ෂ පොලිං වල ඉන්න කාලේ නන්ද හිටි සිංගප්පූර් මුහුදු වෙරළි නිකම්ම නෙවෙයි ෆුල් ෆන් එකේ මේ වෙලාවේ අරාබි බෝට්ටුව කෑදින් යනවා නිකම්ම නෙවෙයි තෙලුත් එක්ක මේ නෙවෙයි බෝතලයක් මුදිර වැටලා නන්දින් තන ගසාගෙන එනවා ඇස් දෙක ලුක් කරන් බැලුවට වැඩක් නැහැ ඒක මේකේ නෑ භූතෙක් මතක් වුණා නේ ඔව් ඔව් ඒ භූතයා මේකෙත් ඉන්නවා අරාබිකාරයෙක් නේ තෙල් දීනවද දන්නේ ඇලි හෙට ඩබල් එක්ස්ට තෙල් දෙන්න තිබ්බ නන්ද හිතන දේ දැනගත්ත භූතයා මෙහෙම කියනවා මම තමයි බෝතලේ භූතයා හෙට ඩබල් එක්ස්ට තෙල් දෙන්න බෑ හැබැයි මම එක වරයක් ඔබට දෙන්නම් හෙට මේ වෙලාවටම ඇවිල්ලා මොනවා හරි ඕන එක දෙයක් ඉල්ලන්න ඊදී අනිවාර්යෙන්ම මාගේ පියාණන්ගේ නාමයෙන් මම ඔබට ලබා දෙමි භූතයා කිව්ව දේ ඇහුව නන්ද දුවල ගෙදර ගියා ගෙදර ගිහිල්ලා එයාගේ පවුලේ කට්ටියෙන් ඇහුව මොනවද ඉල්ලන්න ඕන කියලා නන්දගේ නෝනා නම් හරි දුකින් හිටියේ එයාට බබෙක් නැහැ කියලා ඉතින් නන්දගේ නෝනා කිව්ව නන්දට බබෙක් ඉල්ලන්න කියලා නන්දගේ ලොකු අයියට නම් කොච්චර සල්ලි දීවත් මදි නන්දගේ ලොකු අයියා කිව්ව එයාට කෝටි 50ක් ඉල්ලගන්න කියලා නන්දගේ අනිත් අයියාගෙන් ඇස් දෙකට කපුටෙක් කොටලා ඇස් පින් නැතුව හිටියේ ඉතින් නන්දගේ ඒ අයියා කිව්ව නන්දට එයාට ඇස් පිනිම ලබා දෙන්න කියලා ඉල්ලන්න කියලා හැමෝම කියපු දේවල් අහපු නන්දේ පැත්තකට ඉඳගෙන හිතන්න ගත්ත මොනවද ඉල්ලන්න කියලා නන්දෙට නම් ඕන උනේ මුතු වැටේ රජ වෙන්න. ඒත් ඉතින් නෝන කියන දේ අහන්නත් ඕන අයියලා දෙන්න කියන දේ අහන්නත් ඕනි. නන්දේ හොඳටම කල්පනා කරා මොකක්ද ඉල්ලන්න කියලා. ඔය අයියලා ටිකක් හිතලා බලන්නකෝ. නන්දේ මොනව ඉල්ලන්නේ නැද්ද කියලා. පහලින් කමෙන්ට් එකක් දාන්නකෝ. තිබුණා නං හුඟක් ලොකු මිල මුදල් මගේ අතේ රජා නෑ මේ වගේ අත වෙන්නවන්නේ. ඔයාලා හිතුව වගේ නන්දේ මුතු වැටේ රජ වෙන්න ඉල්ලුවේ නෑ. නන්ද හොඳට හිතලා මෙහෙම ඉල්ලුවා මගේ නෝනාට ඉපදෙන නිරෝගී දරුවා කෝටි 69ක් එක්ක අන්ධ අයියගේ ඇස් දෙකෙන් දකින්න එක තමයි මගේ එකම පැතුම කියලා නන්ද ඉල්ලුවා ඉතින් හැමෝගෙම ප්‍රාර්ථනා ඉෂ්ට වුණා මේ වගේ අලුත් වීඩියෝ බලන්න ඔයාලා මම subscribe කරලා තියාගන්න එහෙනම් අපි අලුත් වීඩියෝකින් හම්බෙමු